ඔබ දැක්කද මේ දවස්වල අර ඇතෙකුට ප්‍රතිකාර කරන වනජීවියකින් එහෙ නතර වෙලා දැකනේ මොකද උගේ නම අග්බෝ අග්බෝ මේ කැලේ ඉන්න වනාලින්ට නම් තියෙනවද ඕ සමහර අය සුවිශේෂී වුණාම එයා වඳුන ගන්න අපි මොකක්ද දානවද නමක් දානවා මෙයා හීලාලියෙක් නෙමෙයි වනාලියෙක් ඒ නමක් දාලා අග්බෝ කියලා අර මින්නේරියේ නේ වැඩිම අලි ප්‍රමාණයක් එකවර බලා ගන්න පුළුවන් අගෝස්තු මාසෙ ගියාම වැව හිඳුනහම වැවේ තනකොළ වැවුනහම හතර හතරමාර වෙනකොට හවස කැලේ ඉන්න ඔක්කොම අලි ටික බහිනවා වැවට වතුර නෑ දැන් වැවේ තනකොළ තියෙන එකවර අලි විශාල ප්‍රමාණයක් බලා ගන්න පුළුවන් අගෝස්තු මාසෙ මින්නේරිය ගියොත් ඉතින් දැන් හැමෝම යනවා ගියාම ඉතින් අර ට්‍රක් ඒවය පටවගෙන ගිහිල්ලා ඉතින් කරකවනවා ඔය අමාරාලින්ට තද වෙනවා එතකොට එනවා පෑන් ට්‍රම්පට් ගහගෙන එන්නේ හරිද ඔව් ඕකේ ඉන්නවා එක අලියෙක් බොනට් කියලා බොනට් උගේ නම බොනට් ඒ අලියාගේ නම බොනට් එතකොට මේ වනජීවී එකේ ඉන්න ඇගෙනවා බොනට් ගෙන් පරිස්සම් වෙන්න බොනට් ඉන්නවා නම් ඒ ඉන්න එක ගැන පරිස්සමින් ඉන්න කොයි වෙලාවෙත් පාර දෙයිද දන්නේ බොනට්ගේ හැටි බොනට් අඳුරගන්නේ කොහොමද බොනට් අඳුරගන්නේ උගේ කනේ එක කනක හිලක් තියෙනවා කන මැද්දෙන් හිලක් තියෙනවා හරි ඉපදිච්ච හැටි නෙමෙයි වෙඩිලපත්තු වෙලා පැහැදිලිද ඒක සමට ඒක වෙන්න ඇති ඌට තියෙන මොකද්ද තරහක් ඇයි ඌට බොනට් කියන්නේ ඌට වාහනවල බොනට් පෙන්වන්න බෑ බොනට් එක ඌ ආවොත් දැන් ඌ අර එනකොටම ඔබට හිතෙනවා හොඬ වැලෙන් ගහයි කියලා කවදාවත් හොඬ වැලෙන් ගහන්නේ ඌ ඌට හොඬ වැලෙන් වාහනයකට ගැහුවොත් කාටද රිදෙන්නේ ඌට රිදෙන්නේ ඌ ඒ වගේ ලොන්ත වැඩ කරන්නේ නැහැ ඌ ඌ දන්නවා ඒක හරි කොහොමද එතකොට බොනට් එකට ගහන්නේ එනවා මෙහෙම හරිද ඇවිල්ලා බොනට් එක ගාවට ඇවිල්ලා ඌගේ තියෙනවා ටෙක්නික් එකක් මේ කකුලෙන් ටික් ගල ගහනවා ගහපම් බොනට් එක ගැලවිලා ඉසි වෙනවා හරියට මේක පාරින් ගහන බොනට් එක ගැලවිලා ඉසි වෙනවා ඒ වගේ බොනට් 12ක් 15ක් ගලවලා තියෙන නිසා නම වැටලා තියෙනවා මොකද්ද බොනට් කියලා. මෙයා අක්බෝ. අක්බෝගේ මේ කකුලට අර කොටන තුවක්කු කියලා කියන්නේ. ඒකක් පත්තු වෙලා. එතකොට අක්බෝගේ එක්ස්රේ එකක් ගත්තා මේ කකුලේ මෙතන. එහෙම කියනකොටත් නිකන් ප්‍රශ්නයක් එනවනේ. කොහොමද සර් අලියාගේ එක්ස්රේ ගත්තේ කැලේ? ද කොළඹට ගෙනවද නෑ නෑ කැලේදිමයි ගත්තේ ඒකට වෙනම මැෂින් එකක් තියෙනවා ඌ නිර්වින්දණයට පත් කරලා මොකද කරන්නේ ඔව් මේවා තියලා ගන්නට හරිද ගන්නවා බලපුවාම අස්තියට යනකම් පිපිරීමකුත් යකඩ කෑලි කීපයකුත් තියෙනවලු ඇතුලේ ගන්න බෑ ඒවා ඒ අනුව අග්බෝගේ තත්වය දරුණුයි සමහරට ජීවිතක්ෂයට පත් වෙන්න පවා පුළුවන් බොහොම අමාරුවෙන් තමයි හොම යන්නේ. ඉතින් ඌට සැරින් සැරේ ප්‍රතිකාර කරන්න සැරින් සැරේ මොනවා කරන්න වෙනවද කියන්නේ? නිර්වින්දනය කරන්න වෙනවා. ඔය නිර්වින්දනය කිරිල්ලත් ලේසි පහසු කාර්යයක් නෙමෙයි. මොකද ළඟට ගිහිල්ලා හොම ඉන්ජෙක්ෂන් එකක් ගහන්නේ නේ. කුඩා කෑත ඉඳන් ගහන්නත් බෑ ඒක. කුඩා දුර යන්නේ නෑනේ. හරි? ඉතින් ටිකක් ළඟට යන්න ඕනේ. එතකොට ඌ පන්නගෙන එනවා. ඉතින් ඇත්තටම ඒ වනජීවී එකේ පශු වෛද්‍ය මහත්තුරු හා අනිත් අය තමන්ගේ ජීවිතේ පරදුවට තියලා තමයි මොකක් කරන්නේ අලියතුන්ට ප්‍රතිකාර කරන්න නිර්වින්දනය කරන ඖෂධය හරිද කොච්චර ප්‍රමාණයක් භාවිතා කරනවද කියන එක අලියාගේ සයිස් එකයි නිර්වින්දනය කරන්න යන කාලේ ඕනි කාලේ මත වෙනස් වෙනවා පැහැදිලිද අවශ්‍ය ප්‍රමාණයට නිර්වින්දනය නොවුනොත් එහෙම මොකද වෙන්නේ බෙහෙත් දාන්න ළඟට ගිය කාට ගහනවා අලියා ඕනිමට වඩා ගියොත් අලියා මැරෙනවා ලේසි පාසු වැඩ නෙමෙයි ඉතින් මේ ඉතින් ඒගොල්ලෝ ඒ නිර්වින්දනය කරනවා ළඟට එනකොට ආය දුවනවා දැන් දවස් මං හිතන්නේ 10ක් 15ක ඉඳන් ඒ පශු වෛද්‍ය කණ්ඩායමයි ඒ වනජීවී කණ්ඩායමයි එහෙ නතර වෙලා මොකද කරන්නේ මම හිතන්නේ සතිය දෙකක් විතර ඇති හරි ඌ එක්කම මොකද වෙන්නේ ඔට්ටු වෙනවා මේ මොකටද ඌව සනීප කරන්න ආර ට්‍රයි එකක් දෙනවා. ඉතින් ඒක ඇත්තම කියනවා නම් ඉතින් ඒක හරි විශිෂ්ට සේවාවක් නේ සතෙක් වෙනුවෙන් තමන්ගේ ජීවිතේ පරදුවට තියන්න වෙනවා මේ වැඩේදී. ඔව්. පැහැදිලිද?
ඌ මේ ඊයේ පෙරේද ඌ අලුත් සිස්ටම් එකක් හොයාගෙන ගොඩබිමේ හිටියාමනේ ඉන්ජෙක්ෂන් ගහන්නේ. හරි එමේ ඌ ගිහින් වැව මැද්දට ගහපිය පුළුවන් නම් කියලා. හරි ඒ පාර ගැහුවා. ඒ ගහන්න බෑනේ ඉන්ජෙක්ෂන් එක එතෙන්දි ගහලා වැවේදි සීහ නැති වුණොත් ඌ ගෙක ගිලිලා මැරෙනවනේ. මොකද කරන්නේ? මොකද කරන්නේ? ඉතින් බෝට්ටු වලින් ගිහිල්ලා ඌ ළඟට ගිහිල්ලා ඌ කොහොම හරි ගොඩබිමට පන්නන්න ඕනේ. ඒතර ඌ බෝට්ටුව කියන්න බෑ මොනවා වේද කියලා. ඉතින් ඒකනම් මං කිව්වේ දිවි පරදුවට තියන්න ඕනේ කියලා මේ සත්තුන්ට ප්‍රතිකාර කරන්න. ඔව්. ඔබ කැමතිද එහෙම පශු වෛද්‍ය නිලධාරියෙක් වෙන්න? කොහොම ආනකොටම සමහර අයට හිටනම් රෙද්දක්ද යකෝ ඔය වගේ රස්සාවල් කරන්න මේ මේ. එතකොට ඒ රස්සාව කරන එක්කෙනා ගැන ඔබ හිතන්නේ කොහොමද? හරි. ඔබට හොයාගන්න පුළුවන් ලයිබ්‍රරිය වල ඇති විශ්‍රාමගත පශු වෛද්‍යවරයෙක් ලියලා තිබුණා මෙන්න එහෙම පොතක්. වන අලි සමග දස වසරක්. වන අලි සමග දස වසරක් ලොකු පොතක්. එයාගේ අත්දැකීම්, ඔය ලස්සන අත්දැකීම් තියෙනවා. ඊට පස්සේ ඔබ අකහයි සර් දැන් ඔය අක්බෝ වගේ දලක් තියෙනවා ඇත එක්ක අපි එහෙම සනීප කරලා සංරක්ෂණය කරන්න දිවි පරදුවට තබා වෙහෙසෙන්න ඕනි ඇයි කියලා ඇහුවොත් කවුරු හරි මොකද උත්තරේ? ඔබ දන්නවද අපේ රටට සංචාරක වෙන ප්‍රධාන හේතුවක් තමයි මොකද්ද? ඔය මින්නේරි අගෝස්තු සීසන් එක වෙන්නේ ඇයි? වනාලි ටික බලන්න පුළුවන් නිසා. විදේශ රටවල මිනිස්සු කෝටි ගණන් වියදම් කරන් මෙහෙනවා. මේ නම් පවා ඒ රටවල් වල මොකද වෙන්නේ? ප්‍රසිද්ධයි. අක්බෝ බලන්න කියලා එනවා. හරිද? එහෙනම් මේ වගේ කඩා වැටෙන ආර්ථිකයක් තියෙන රටක පාර්ලිමේන්තුවේ ඉන්න മന്ത്രി කෙනෙකුට වඩා රටට ඩොලර් ප්‍රමාණයක් ගෙනල්ලා තියෙනවා අක්බෝලා. ඒතර පාර්ලිමේන්තුවේ ඉන්න 225 සංරක්ෂණය කරනවට වඩා වටිනව රටට මේ ඇතාව සංරක්ෂණය කරන එක. හොඳ ඇතා බලන්න ආපු අයගෙන් රටට විශාල ඌ නිහඬ සේවයක් කරන්නේ ආර්ථිකයට. බය වෙන්න එපා. මේ දැක්කද මේ ඇමතිවරයෙක් කියලා තිබුණා බය නැතුව ඉන්න අපි ආර්ථිකය දියුණු කරනවා. 2028 කොහෙද වෙනකොට ලංකාවේ ගෙවල්වල ගෘහ සේවයට මේ යුරෝපීය කාන්තාවන් එනවා කියලා. බලනවා දවසෙලාට මාර ආතල් එකක් දෙන්න යන්නේ. හොඳේ ප්‍රංශ යුවතියක් ගෙන්න ගන්න පුළුවන් ඔබට. මොකටද? රෙදි හොද ගන්න, කාමරේ අස්කර ගන්න, කෑම උයා ගන්න, මාර ලස්සනට තියෙන්නේ සුද්ධියක් ගෙන ගත්තහම. බලනවා අපි මෙහින් තියෙන දුර. ඔයගොල්ලන්ගේ හොඳම කාලෙ වෙයි නේ 2028 වෙනකොට. ආයේ යාම කියලා තිබුණා 2040 විතර වගේ වෙද්දී ලෝකයේ අනිත් රටවල් ණය ගන්නේ ලංකාවෙන්ලු. මේවා විහිළුවටද කියන්නේ සිරාවටද කියන්නේ? අනේ මටත් හිතාගන්න බැරි එක තමයි. හරිද? අපි මේ සමහර මිනිස්සු ලංකාවේ හවසට රෝස් පාන් කාලක් ගන්න කොහොමද කියලා කල්පනා කරනකොට ප්‍රංශ යුවතියන් එනවා මොකටද? වැඩට. සම්බෝලයක් හදාගන්න පොල් බෑවක් හොයාගන්න බැරුව දඟලනකොට ලෝක වෙන රටවල් ණය ගන්න එනවා අපිට. ඩේ ඩ්‍රීම්ස් කියලා එකක් අහලා තියෙනවද? ඩේ ඩ්‍රීම්ස් කියන්නේ මොකද්ද? දවල් හීන. මෙහෙමයි ආර්ථික ප්‍රශ්න කියන ඒවා දැනෙනවා වැඩි වුණාම ඒවා අමතක කරගන්න එවැනි විහිළුත් වටිනවා. ඉස්සර රජවාසලේ හිටියා රජතුමාට ආර්ථික ප්‍රශ්න අනම්මනම් එනකොට ඒවා අමතක වෙන්න රජතුමාට විහිළු සපයන්න කෙනෙක්. එයාගේ ජොබ් එක මොකද්ද? රජතුමාට විහිළු සපයන එක. අන්දරේ කියලා හිටියේ. දැන් ඒකේ අනිත් පැත්ත. දැන් ඒගොල්ලෝ ජනතාවට විහිළු සපයනවා. hina vela hita balla kiyala e nisa wana aliya kiyana eka apita ratata salli gena kenek e nisa uwa rakagannne oni padalida ow akbola wage ay thamai salli gena ratata